හරි බලාගන්න ජේම්ස් ස්මිත් කියන්නේ නමක් හරිද ජේම්ස් ස්මිත් is a 13 year old boy from England මොකක්ද ඒකේ තේරුම ජේම්ස් ස්මිත් ස්මිත් කියලා කියන්නේ අවුරුදු 13ක් වන ළමයෙක් කොහෙන්ද ඉංග්‍රීසි වල එංගලන්තේ පළවෙනි ඡේදයේ තේරුම දැන් ගල්ප ගන්න පුළුවන්නේ නොදන්න වචන ලියා ගන්න ටක් ගාලා හරි ඩියුරින් ඉස් ස්කූල් වැකේෂන් මොකද්ද මේ ඩියුරින් කියන්නේ මෙතන මේ ඩියුරින් කියන්නේ මොකද්ද කතා කරන්න ඩියුරින් කියන්නේ අතරතුරේ එතකොට ඩියුරින් අතරතුරේ ඩියුරින් ඉස් ස්කූල් වැකේෂන් ඔහුගේ පාසල් නිවාඩු කාලය තුලදී ඔහුගේ පාසල් නිවාඩු කාලය තුලදී he visited ඒ කියන්නේ ඔව් he visited ඔව් නැරඹුවා මෙතන නැරඹුවා නෙමෙයි බලන්න ආවා මොකද්ද ශ්‍රී ලංකාව with his parents ඒ කියන්නේ ඔහුගේ දෙමව්පියන් සමග here are මොකද්ද මේ here are කියන්නේ අන්න හරි here are කියන්නේ මේ තියෙන්නේ මේ මෙහි තියෙන්නේ ආසම් ඩයරි එන්ට්‍රීස් මොකද ඩයරි කියන්නේ දින දිනපොත එන්ට්‍රීස් කියලා කියන්නේ මොනවද එන මේ තියෙන්නේ දිනපොත් සටහන් තේරුණාද he made මේ තියෙන්නේ දිනපොත් සටහන් කීපයක් අයි මෙතන මේ සම් කියලා තියෙනවානේ පවන්තර අහගෙන ඉන්න එතකොට මේක පුළුවන් විස්තර කරන්න he made during this visit ඒ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ දිනපොත් සටහන් he made ඔහු කරපු during the visit ඒ කියන්නේ මෙතන visit කියන්නේ මොකද්ද ගමන අතරතුරේදී දැන් තේරෙනවනේ read the diary entries කියවන්න diary entries කියලා කියන්නේ දිනපොත් සටහන් and complete මොකද්ද complete කියන්නේ සම්පූර්ණ කරන්න වගුව වගුව එහා පැත්තේ තියෙන බලා ගන්න දැන් මේකේ පළවෙනි එක මොකද තියෙන්නේ 2016 අගෝස්තු 5 school vacation has started ඒ කියන්නේ මොකද්ද පාසල් නිවාඩු කාලය ආරම්භ වෙලා තියෙනවා present perfect වාක්‍ය තේරෙනවනේ has ගාවට අවසන් කාල ක්‍රියාපදේ දාලා තියෙනවා හරිද ඊළඟට මොකද්ද mom and dad ලංකාවේ කියන්නේ අම්මයි තාත්තයි නේද? ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේ mom and dad. අම්මයි තාත්තයි ආ really busy. ඒ කියන්නේ මොකද්ද? වැඩ වැඩි. ඇත්තටම දෙම අම්මයි තාත්තයි දෙන්නම කාර්ය බහුලයි. හරිද? We are leaving for Sri Lanka tomorrow. මෙතන මේ present continuous වලින් ලියලා තියෙනවා. නමුත් තේරුම එන්නේ මොකද්ද? අපි ශ්‍රී ලංකාවට හෙට පිටත් වෙනවා. තේරුණාද? leaving කියන්නේ පිටත් වෙමින් කියන එක. අපි හෙට ශ්‍රී ලංකාවට පිටත් වෙමින් තියෙනවා නෙවෙයි. මේක මේ දිනපොත සටහනක දාලා තියෙන්නේ present continuous වලින් ලියලා තිබ්බට තේරුම එන්නේ අපි හෙට ලංකාවට පිටත් වෙනවා. හරිද? I am so excited. දැන් අපි trip එකක් යනකොට මොකද්ද? යන්න ඉස්සෙල්ලා හරි කුතුහලෙන් ඉන්නේ නේද? මෙතන මේ excited කියන්නේ novice illen. I am so excited මම ගොඩක් novice illen ඉන්නේ. හරිද? ඊළඟට we are finally visiting කියලා කියන්නේ අපි අන්තිමට නරඹනවා. අපි අන්තිමට නරඹනවා මොකද්ද we are finally visiting මොකද්ද ඊළඟට තියෙන්නේ the pearl of the Indian Ocean තේරුණාද මොකද්ද pearl of the Indian Ocean කියන්නේ ඕ pearl කියන දණි ලියා ගන්න මුතු ඇටය Indian සාගරේ මුතු ඇටය කියලා ලියනකොට ලියන්නේ the pearl of the Indian Ocean හරිද හරි බලන්න ඊළඟට 7 වෙනි සඳුදා හරි 7 වෙනි සඳුදා එයා ලියලා තිනවා we arrived in Sri Lanka මොකද arrived කියන්නේ පැමිණුණා we arrived in Sri Lanka ඊළඟට I enjoyed the flight ඒ කියන්නේ මොකද්ද enjoy කියන්නේ මොකද්ද විනෝද වුණා flight කියන්නේ ගුවන් ගමන මම ගුවන් ගමනේ විනෝද වුණාද
මොකද තේරුම අපි ගලප ගන්න ඕනේ අන්න හරි මම ගුවන් ගමනේදී ගුවන් ගමන අත්ින්දා තේරුණාද ගුවන් ගමන ගුවන් ගමනේදී මම විනෝද වුණා මම ගුවන් ගමන හොඳට අත්ින්දා කියන එක තමයි ඒ කියන්නේ enjoy it කියන එක මතක තියාගන්න විනෝද වුණා ඔකලා තේරුම ගලපලා තියාගන්න flight කියලා කියන්නේ ගුවන් ගමන හරිද ඊළඟට but mom did not but කියන්නේ නමුත් අම්මා අත්ින්ද නැහැ අයියේ she is අය මොකද්ද she is tired අය අය මහන්සි අයට මහන්සි ඒ නිසා යා නිදා ගන්න නැති නේද we are going to rest today ඒ කියන්නේ මොකද්ද අපි අද rest ඒ කියන්නේ මොකද්ද අද අපි විවේක ගන්නවා we are going to අද අපි විවේක ගන්නයි යන්නේ ඊළඟට බලන්න today we visited අද අපි නැරඹුවා මොකද්ද elephant orphanage pronounce කරන ආකාරය දැන් නැත්තම් ලියා ගන්න මොකද elephant orphanage අනාරි අලියානාථාගාරය කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ හොරණ පින්නවල අපි ඉන්නවල elephant orphanage අලියානාථාගාරය ඊළඟට දිනන ඇඩ් පින්නවල ඒ කියන්නේ අපි අද මොකද්ද තියෙන්නේ today we visited අපි අද නැරඹුවා පින්නවල තියෙන මොකද්ද අලියානාථාගාරය I fed මොකද pet කියන්නේ ඕගොල්ලන්ට මම ක්‍රියාපද දුන්න පාඩම් කරන්න ක්‍රියාපදවල තියෙනවා වෙනස් ආකාරයේ හැදෙන feed කියන එක අතීත කාලේ මොකද්ද fed මම මොකද්ද ඒ කියන්නේ පෝෂණය කළා මෙතන තේරුම මොකද්ද මම කෑම දුන්නා කාටද baby elephants කියන්නේ අලි බබාලට අලි පැටවුන්ට and watched ඒ වගේම බැලුවා elephants අලි මේක ශබ්ද කරණීය බාතින් එහෙම නෙමෙයි බේදින් ලියා ගන්න දැන් නැත්තම් බේදින් අලිනානවා බැලුවා හරි එදින දලිනාන බලන්න හරි ඊළඟට it was a unique ඒක විශිෂ්ට it was a unique කියන එකේ තේරුම මතක තියාගන්න මොකද unique කියන්නේ අන්න හරි විශිෂ්ට It was a unique experience. एक मुकद्दे विशिष्ट अध्यक्षीमक. इलागडे we reached क्या निमुकद्दे? We reached the hill. ओको नवतन ने योगने करने बेरी. मुकद्दे reach क्या ने? We reached the hill capital candy. हिल कैपिटल कैंडी किला क्या नमक आते हैं? इतना खांदे कैपिटल क्या नया कन हुआ है कैंडी क्या ने नुवा है? मुकाद्दे इतना कुछ तेरुम है? हैं? ओ मैं के तेरुम था मैं वी रीच द हिल कैपिटल कैंडी आप ही खांदे उड़ रहे थे? लंगा हूँ ना रीच क्या ने क्रिया पदे आ लंगा हूँ ना एक अतीत काल है द आफ्टरनून एक यानी आवास स्वरूप है तमाई कांदे उड़ाटा टा कांदे उड़ाटा मध्य में मुकाद्दे अभी क्या ने मध्य में कांदू करे नहीं थे मध्य में कांदू करे नहीं मेरे को मुकाद्दे क्या हिल कैपिटल कैंडी क्या ने कांदे उड़ाटा नुवर बाला नहीं लगा टा इंदा आफ्टरनून क्या ने आवास स्वरूप है मेके खातू दालने हैं इतने पोतक ने दान लिया ने विजिटेड द टेंपल ऑफ द टूथ मुकादे टेंपल ऑफ द टूथ एक दान ना टेंपल किएने के टिया कुराई अनिता कुरा टूथ किएने के टिया कुराई कैपिटल लिया दिन स्थानीय का नमक निशा एंड वॉच किया ने नरम हुआ ए ट्रेडिशनल मुकादे ट्रेडिशनल किया ने ट्रेडिशनल मुकादे ट्रेडिशनल सांप्रदायिक We watched api baluwa a traditional dance sampradayika nartanayak baluwa it is called ekata kiyana mokadda candian dancing dan nemei dan hariyata kiyana pronunciation and candian dancing ekata kiyana candian dancing kandurata nemei mokadda nuwara natumda api kiyanne candian dancing neida
නුවරටාවේනික නැටුම් ක්‍රමයක් later කියන එකේ තේරුම ලියා ගන්න later කියන්නේ පසුව later we had dinner later කියන්නේ පසුව we had මෙතන had කියන්නේ තිබුණා නෙවෙයි අපි කෑවා dinner කියන්නේ රාත්‍රී කෑම at a restaurant restaurant එකකින් භෝජනාගාරයකින් අවන්හලකින් හරිද බයිදලේ කියලා කියන්නේ වැව අසල තිබුණ කියන අදහස බයිදලේ හරිද the food was spicy spicy කියලා කියන්නේ මොකද්ද සැරයි food was spicy කෑම ගොඩක් සැරව තිබුණා සැරව කියන්නේ සැරව නෙමෙයි සැරන දන්නවනේ food was spicy කෑම සැරයි but delicious නමුත් ඈ නමුත් රසයි I feel relaxed and happy. I feel මට දැනෙනවා relax කියන්නේ මොකද්ද? Relax එකක් දැනෙනවා මොකද්ද? සැහැල්ලුවක් දැනෙනවා ඒ වගේම සතුටුයි. ඒ කියන්නේ මට සැහැල්ලුව සහ සතුට දැනෙනවා. I feel relaxed and happy. මට සැහැල්ලු බව සහ සතුට දැනෙනවා. ඊළඟට we had an early breakfast. We had an early breakfast. ඒ කියන්නේ මොකද්ද? We had And early breakfast. Breakfast කියන්නේ උදේ කෑම. Early breakfast කියලා කියන්නේ ගොඩක්ම උදෙන් ආහාරයට උදෙන්ම කන එකට. එතකොට අපි උදෙන්ම ආහාරය ගත්තා. And set off කියන එකේ තේරුම ලියාගන්න පිටත් වුණා. ඒක අතීත කාලය අවසන් කාලයයි වර්තමාන කාලයයි තුනම එකයි. Set off. අපි පිටත් වුණා කොහෙටද? Botanical Gardens. ඒ කියන්නේ මොකටද? Botanical Gardens මොකද්ද? उद्भिद उद्यान बोटनिकल गार्डन उद्भिद उद्यान एट पेरादनीय एक पेरादनीय दे आर मेनी वेराइटीज की प्रभेद कद प्रभेद विविध वर्ग देवल दे आर मेनी वेराइटीज ऑफ ट्रॉपिकल ट्रीज मुका ट्रॉपिकल ट्रीज के ना ट्रॉपिकल ट्रीज विविध प्रभेद प्रभेद तिब्बा मनोवाद ट्रॉपिकल ट्रीज के लिए निवर्तन शाकवल लंकावीन एक बात दाने बहु प्रभेद तिब्बा मुखाद निवर्तन शाकवल एंड सह मनोवाद तिब्बे फ्लावर्स एक विविध प्रभेद माल तिब्बा ऑर्किड्स वे मैग्निफिसेंट ऑर्किड्स वे मैग्निफिसेंट ऑर्किड्स किए ने कम करते इतना विशेष है मैग्निफिसेंट किए ने के तेरु में लिया गाना मैग्निफिसेंट इतना विशेष है माय सिस्टर वाज डिलाइटेड क्या ने सातों टू किए ने करते माँ के माय सिस्टर वाज दम माँ में तेरु में करते वाज किया ने सिटिया किए ना दास माँ के साहू देरी सातों टीन सिटिया या सातों टू ना किए ने कर या सातों टू ना मुको दे टू सी टू सी मुकाद स्वैंस स्विमिंग इन द पॉन्ड एक यान मुकाद पात्यो पीने में इंडिया पोकुने का एक दकल तम्मे या सातों गेंग इटिए फ्रॉम देयर के लगे यान यही इंदला वी प्रोसीडेड के लगे यान प्रोसीडेड किने के तेरुम इधिरेट गया कोई डे टू नुअरे एलिए ඊළඟ එක සීනරි කියලා කියන්නේ ද සීනරි වොස් බ්‍රීත් ටේකින් කියලා කියන්නේ අතිවිශිෂ්ට සිත්ද ගන්න ආකර්ෂණීය කියන අදහස සීනරි කියලා කියන්නේ දර්ශනය ඒ කියන්නේ නුවරඑළිය දර්ශනය මොකද්ද සිත්ද ගන්න සුළුයි සීනරි කියන එක දර්ශනය වී පාස් අපි පහු කළා මෙනි මවුන්ටන්ස් ඒ කියන්නේ මොකද්ද ගොඩක් අඳු අපි පහු කළා ඊළඟට මොකද්ද ස්ට්‍රීම්ස් ඒ වගේම මොනවද අපි පාවු කළේ ස්ට්‍රීම්ස් දියපාරවල් දොලවල් කියන එක and water poles දිය ඇලි on the way කියලා කියන්නේ අතරතුරදී ගමන් මඟ අතරතුරදී on the way ගමන් මඟ අතරතුරදී in the evening හවස් අරුවේ we went මොකද්ද තියෙන ඊගාවට site seen in Nuwareliya site seen කියලා කියන්නේ මොකද්ද බැලීම දර්ශනය එතකොට අපි ගියා මොකටද බලන්න නුවර එළිය
not yet at 1:30. Oh. Right? අපි ගියා නුවරඑළිය දර්ශනය බලන්න. නුවරඑළිය මේ සරල දාස නුවරඑළිය දේවල් බලන්න. මම් මම් කියන්නේ අම්මා බෝට්. අම්මා මිලදී ගත්තා සිලෝන් ටී. සිලෝන් ටී කියන්නේ? මොනවද සිලෝන් ටී කියන්නේ? ඔව් ලංකාවේ තේ. ද ඉස්මෙල් කියලා කියන්නේ මොකද්ද? සුවඳ ඉස්මෙල්. ඉස්මෙල් The smell, smell क्या लगे आने सुवंद है. Smell of the tea was inviting. ये क्या लगे आने मगर दे inviting, inviting क्या ने आराधना कर मी क्या ने मैं ते वाले सुवंद आराधना कर मी निन्न वादे, हैं? मगर ते के तोरे आधा सगान नोने अपी, हैं? ते वाले पुस मैं सुवंद है मगर दे नियमाई क्या ना आधा सर, तेरुना आधे? ये ते वाले सुवंद इताने उम्बाग पिन्ना नवा Weather is cool here. මේ කාලගුණය හරි සීතලයි. Weather කියන්නේ කාලගුණය. මේ කාලගුණය හරි සීතලයි. We are leaving. අපි යනවා. We are leaving. අපි යනවා. We are leaving කියන්නේ අපේ පිටත් වෙමින් ඉන්නවා කියන එක නෙවෙයි මෙතන තේරුම. අපි යමින් ඉන්නවා. කොහෙද? මේ සරල තේරුම අපි යනවා. කොහෙටද? යාල National Park tomorrow. යාල National Park කියන වචන මතක තියාගන්න. මොකද්ද? යාල ජාතික වන උද්‍යානයට අපි හෙට යනවා. හරි? දැන් දැන් මේක විස්තර කරන්න ආයි